ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය අධිශිෂ්‍ය සංගමය මගින් ජූනි මාස 4 වෙනි ඉරුදින සවස 6ට බර්බුඩ්ඩී බීසන් රංගශාලාවේදී පැවැත්වීමට සංවිධානය කර ඇති ස්වර අභිනන්දන සංගීත ප්‍රසංගය ගැන කතා බහ කරන්න අද මා සමග එකතු වෙනවා එම සංගමේ සභාපති වසන්ත කස්තුරි රත්න සමග ජූඩ් ෆර්නැන්ඩෝ අයිබෝන් අයිබෝන් වසන්ත ඇත්තටම ස්වර අභිනන්දන ප්‍රසංගයකට ඉතාමත් අපූරු නමක් මෙවර ඔබගේ අරමුණ මොකක්ද මේ වැනි ප්‍රසංගයක් සංවිධානය කරන්න? ඇත්තටම ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය කියන්නේ බොහෝ සමාජ කටයුතු සමාජ මෙහෙවර කරන සංවිධානයක් මේ රට පවතින. ඉතින් අපි මේ පාර කල්පනා කරා ඒ අපේ සමාජ සුබසාධන අරමුදල තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඒ වගේම හොඳ සංගීත රසස්වාදයක් දරට ප්‍රසන්න ජනතාවට ලබා දෙන අතරතුර අපේ ඒ අරමුදල ශක්තිමත් කර ගැනීම තමයි ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මේ සඳහා ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ප්‍රබුද්ධ මට්ටමේ ගායක ගායිකාවන් මේ සඳහා සහභාගී වෙනවා ප්‍රවීණ වාද්‍ය වෘන්දයක් සමග. හොඳයි ජූරිය නම් අපිට කියන්න පුළුවන් ද මේ ප්‍රසංගය මොන ආකාරයටද සංවිධානය වෙලා තියෙන්නේ කියලා? ඔය ඇත්තට මේක අප සංගමයෙන් මේක අපි සංවිධානය කරේ ආචාර්ය රෝණ වීරසිංහන්ගේ සංගීත දිවියට 40 වසරක් පිරීම නිමිත්තෙන්. එතුමා කියන්නේ ඇත්තට අපේ රටට පහළ වෙච්ච ගීතණු උල්පතක්. ඉතින් එතුමාගේ ඉතාමත් ලස්සන ගීතණු මේ ප්‍රසංගයේ ගායනා කරනවා විශාරද එඩ්වඩ් ජයකුඩි, විශාරද චරිතා ප්‍රියදර්ශිනි පීරිස්, ඒ වගේම විශාරද දීපිකා ප්‍රියදර්ශිනි පීරිස්. ඉතින් මේ ප්‍රසංගය ඉතාමත් ලස්සන ප්‍රසංගයක්, ඉතාමත් ලස්සන මනරම් ගීතණු ගීත ගායනා කරන ප්‍රසංගයක්. ඉතින් මේකට ඇත්තට වාදනයෙන් සහාය වෙනවා ලංකාව විසින් ඉතාමත් අග්‍රගණ්‍ය සංගීත කණ්ඩායමක්. ඒක ගිටාර් වාදනයෙන් මහින්ද බණ්ඩාර සහ මහේන්ද්‍ර පැස්කුවල්, බටනලා වාදනයෙන් ජානක බෝගොඩ, එතකොට බේස් ගිටාර් වාදනයෙන් සංගීත් වික්‍රමසිංහ, ඒ වගේම අපේ රටේ සිටින ඉතාමත් දක්ෂ වයලින් වාදකයා ඩී.ඩී. ගුණසේන, ඒ වගේම වජිර ගෝමස් කීබෝඩ් වාදනයෙන්, ඒ වගේම ඉතාමත් දක්ෂ තබ්ලා වාදන ශිල්පියෙක් වන ධනංජය සෝමසිරි. මේ ශිල්පීන් සියල්ලම මේ සංගීත ප්‍රසංගයේදී අපට ඒගොල්ලන්ගේ සංගීතයේ රස විඳින්න පුළුවන්. හොඳයි ජූරි, ඇත්තටම ශ්‍රී ලංකාවේ සිට ඉතාමත් දක්ෂ ප්‍රවීණ වාදක මඩුල්ලක් සමග මම හිතන්නේ මෙල්බන් නගරයේදී වේදිකාගත වෙන සෑහෙන කලකට පස්සේ වේදිකාගත වෙන එක ප්‍රසංගයක් කියලා මට හිතෙනවා. ඇත්තටම මම හිතන්නේ මෙල්බන් ප්‍රේක්ෂකයන් මෙවැනි ප්‍රසංගයක් නරඹන එක ඉතාමත් වටිනවා කියලයි මට හිතෙන්නේ. වසන්ත, එහෙනම් අපිට කියන්න පුළුවන් ද යම් කිසි කෙනෙකුට ප්‍රවේශ පත්‍ර ලබා ගන්න ඕන නම් කොහොමද ඒ අය ඔබව සම්බන්ධ කරගන්නේ? ඔව්, ඇත්තටම අපේ මේ ප්‍රසංගය ස්වර අභිනන්දන ප්‍රසංගය වෙබ් ඔස් නිවුස් ලංකා වෙබ් අඩවිය හරහා තමයි ප්‍රවේශපත් අලවිය සංවිධානය කරලා තියෙන්නේ. ඊට අමතරව තවත් කෙනෙකුට අවශ්‍ය නම් ටිකට් පත් මිලදී ගැනීමට සංගමේ බණ්ඩාගාර මහත්මයා බර්නාඩ් වික්‍රමාරච්චි මහත්මයා සම්බන්ධ කරගන්න පුළුවන්. 04.03.326.270 අංකයට කතා කරලා. මේ ප්‍රසංගය මම හිතනවා විශේෂයෙන්ම මෙල්බර්න් වෙසන් ශ්‍රී ලාංකියන්ට ඉතාමත්ම ඉහළ රසස්වාදයක් ගෙන දෙන්න සුදුසු ප්‍රසංගයක් කියලා. ඉතින් අපි ඔබ හැමෝටම ආරාධනා කරනවා ජූනි 4 වෙනිදා බීසන් සෙන්ටර් කලාගාරයට පැමිණෙන සවස 6ට මේ ප්‍රසංගය නරඹන්න.